හදාගත්ත පළ තාලේ ඇත්ද වේදනාව නැත්te කාටද ජීවිතේ බොහෝ දේ ලඟු විට අත්හැරීම වේදනාවක් වෙනවා මරණස්සන්නේ වඩතුරම කාටත් බැඳීම් අත්හැරීම දුෂ්කරයි හදා වඩාගත් දරුවන් පමණක් නොව ගේතොර ඉඩකඩම් පවා ඔළුවේ තියාගෙන එව නැති වේ යයි දුකටපත් වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි තවත් දෙයක සමහරු කියන පරිදි ඕන් ජීවත් වෙන්න දරුවා නිසා දරුවෝ නැත්තම් මෙල්හකට මඩ මොන වෙලාද දන්නේ ඇයි ඇතමෙකු එසේ කියනෝ ඔබට තැසී ඇති තමන්ගේ ජීවිතේ කොයිතරම් කටකවත් නීරසවත් ජීවිතේ කොතනක හෝ බැඳීමක් බලාපොරොත්තුවක් කියා යමක් තිබෙනවා ඒ බලාපොරොත්තු සිතින් නැත් කිරීම නම් අතිශයම වේදනාත්මක වන්නකි බොහෝ තියන ඕදුකකි වැඩිහිටි නිවසවල ඇත්තේ තමන් රැකගත්තේ ආයසෙන් නැත් කර ගැනීමෙන් ලැබූ දුකක් සමග ඔබන් ශෝකාන්තයකි මේ වැඩිහිටි නිවසවල ඉන්න අම්මල මරුණට පස්සේ ඉන්න කල කිසිම දෙයක් නොකළ දරුව එකපාරටම මතුවෙනවා ඇවිත් කියනවා අම්මගේ මරණ සහතිකය දෙන්න කියලා මොකද මේ බැංකුවල තියෙන සල්ලි ගන්න ඔප්පුලියක් ඒ අම්ම උදේ ඉඳන් හවස වෙනකල් මේ දරුව අතේවි හැට එවි කියලා බලන් ඉනවා හොඟක් දරුව එන්නේ අම්ම බලන්ට පස්සේ ඔන්න ඕක තමයි ඇත්තම කතාව පසුකේතා කොටවෙතුන කොළඹ මෙත්සරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ මතුරට ධම්මාලංකාර හිමියන් කිව්වේ එවැනි කතාවකි අපේ වැඩිහිටි නිවාසයේ අම්මල 35ක් විතර ඉන්නවා මෙතන හිටියා ලෙඩ වුණු අම්ම කෙනෙක් එයා ගැන බලන්න ලෙඩ නිසා කියලාවත් දරුවා වෙන්නේ අපි මේ අම්මට කළ යුතු සේන සාතු කටයුතු කළා අපි එයාට කිව්වේ බට අම්ම කියලා මේ අම්මගේ රත්තරන් පළලු කීපයක් ඉඩම් කීපයක් තිබිලා තියෙනවා වටිනා රත්තරන් බඩු ගොඩක් අඩු ගන්නට බැංකුවේ තියලා එයාගේ සහෝදරයෙක් ඇවිත් ඉඩමක් හැමලියා ගෙනත් ගියා කොමරිය අම්මට අසනීප වැඩි වෙලා රෝහල් ගත කළා. සතියකට විතර පස්සේ එමිය ගියා. අපි බයට අම්මගේ දේහ වැඩිහිටි නිවාසයට ගෙන ආවා. අවසන් කටයුතු කරන්න. ඒ අතරේ ගෙදර අයටත් දැනුම් දුන්නා. දරුවන්ට ආවා. හාමුදුරනේ අවසන් කටයුතු අදම කරමු නේද කියලා ඒ අය යෝජනා කළා. මිනියවත් පැයක් තියා ගන්න තරම් ඒ දරුවන්ට පහලක උවමනාවක් තිබුණේ. අවසන් කටයුතු සුළුවට කරලා ඒ අය යන්න ගියා. බට අම්මගේ දරුවෝ අම්ම මෙහි දාල ගියාට පස්සේ ආවේ මරණයට විතරයි. මරණ වෙලා මාසකට විතර පස්සේ මේ අය ආයේ ආවා. හාමුදුරනේ අපි බට අම්මගේ දරුවෝ. ඔව් ඉතින් මොකද බට අම්ම වෙනුවෙන් තාලියක්වත් දෙන්නද මේ පැත්තට ආවේ. මම නිකමට වගේ ඇහුවා. ඒ දරුවා ටිකක් ටිහට උනා. මම ආයෙත් ඇහුවා කියන්නකෝ ඉතින් ආපු කාරණේ කියලා. ඒක දරුවෙක් කිව්වා හාමුදුරනේ අම්මගේ මරණ සහතිකය අරන් යන්න ආවේ කියලා. ඉතින් මම ඒ අයට පැහැදිලි කළා අම්ම මැරුණා. අම්ම ඉන්න කාලේ ඔයාලා අවිත් දැන්නේ මරණ සහතිකයක් විතරක් මොකටද කියලා. ඒක දරුවෙක්වත් කතා කළේ නෑ. බට අම්මගෙන බලන්න ආවෙ නැති දරුවන්ට මරණ සහතික ඕනේ මාත්‍යෝ. මේ දරුවා හරි කපටි. මම මරණ සහතිකේ දුන්නේ. අම්ම එපා කියලා සලකන්නේ නැතුව මෙතනට ගෙනාපු උඹලට මරණ සහතික දෙන්න මට බෑ. අම්ම එපා මරණ සහතිකයක් ඕනේ. ඊට පස්සේ දරුවා මම මරණ සහතිකේ දුන්නේ කියලා පොලිසිය ගියා. මම පොලිසියෙන් ගෙනුවා. මම කිව්වා ඉන්නකල් අම්මව බලන්න ආපු නැති දරුවන්ට මොකටද මරණ සහතික කියලා. ඒ වෙලේ දරුවා තමයි බට අම්මට ඉඳලා තියෙන්නේ. තමන්ගේ අම්මට සලකන්න බැරුව අපි ළඟට ඉවලා. අපි ඇයව ලේඩේ තුකේදී බලා රැකගත් එකට තමයි අවසානයේ දරුව හවුඳුරන්ට පොලිසියට ගෙනල්ලා සිවුරු කලවල ගහනවා කිව්වා. මේ එහෙව් මිනිස්සු ඉන්න රට. මතුරුනේ ධම්මාලංකාර හිමියෝ එසේ පෙවසෝ. මෙත්සරණ වැඩිහිටි නිවාසයේ තනි වූ සීලවතී අම්මට වයස අවුරුදු 75ක් වමන වෙනවා. ඇය වැඩිහිටි නිවාසයේ තුන්වෙනි ඇඳේ වැතර ඉන්නවා. ඇගේ ඇඳ ළඟ කැළණි මහසෑයේ රූපයක් හොඳින් පෙනෙන්නට තබා තියෙනවා. සීලවතී අම්ම මේ වැඩිහිටි නිවාසයට ආවේ කැළණිය පැත්තට අයිති ගමකින්. කැළණිය බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින්බිමකවත් සීලවතී අම්මට උණු අක්කතාවේ සොළමුල අයිති කැළණියටයි. මා ඇයට ලංගුණා. මම ඉස්සර කැලණි විහාරේ වඳින්න නිතරම යනවා. ළඟකදී යන්න බැරි වුණා. හැම පොයිටම සෙල් ගන්නෙත් කැලණි විහාරේ. ගෙවල් වල ඉඳන් බොහොම පොඩි තොරයිනේ. ඇයගේ හිතේ ඒ ගැන විශාල කනස්සල්ලක් ඇති හේකි. සීලවතී අම්මා එම අතකේ නිසමද කැලණි සෑයේ රූපයක් ඇගේ ඇඳ අස්තරින් තබාගෙන ඉන්නවා. ඒ රූපේ දකින විටත් සීලවතී අම්මා දෑත් බඳ වන්දනා කරනවා. සීලවතී අම්මා මෙහෙට ආවේ. ඇයි මදක් කල්පනාවට වැටුණා. සීලවතී අම්මගේ පතකේ ටික ටික ඇත්තමින් යන සයක් ගැන හාමුදුරුවෝ අපිට පැවසුවා. ඒට පාදක කතාවක්ද උන්වහන්සේ දැක්කුවා. මේ වැඩිහිටි නිවාසයේ අම්ම කෙනෙක් කඩදාසියක බත් වැංචර දාලා හොරෙන් හංගලා තියෙනව මම දැක්කා. මේක කරන්නේ කවුද කියලා හොයාගන්න මට ඕමනා වුණා. මම දවසක් නිවාසයට ගිහින් නැවුවා මේ කොට්ටමෙට්ටියට බත් වැංචර කොළවල දාලා හංගන කෙනා කවුද කියලා. බල්ලන්ට පෝසන්ට දෙන්න කැම හංගන්න එපා. එහෙම කිව්වම කවුරුත් සතුටු වෙනවා. මට ඕනුණා මේක කාගේ වැඩක්ද කියලා දැකලම හොයාගන්න. කෑම දෙන වෙලාවේ ඒක කරන්න කවුද කියලා මම බලාගෙන හිටියා. එහෙම ඉතින් සීලවතී අම්ම කන්න කලින් පිඟාන අරන් ගෙන් බත් වැංජන කොලයකට දාලා කොට්ටියට හංගලනවා මම දැක්කා. මම ඇහුවා ඇයි ඒක කළේ කියලා. සීලවතී අම්ම කියනවා මම මේ පොතාගේ කොටස වෙන් කළේ එයා ආවොත් කියලා. මම කිව්වා මෙහෙ එන පොතෙක් නෑ ආයෙම කරන්න එපා කියලා.
ඒ තැන් සීලවතී අම්මට ඒක කිව්වට බෑ. එයා ඒක පුරුද්දක් විදියට කරනවා. මාතකයක් ටිකක් අඩුයි. ඒත් කිව්වට වැඩක් වෙන්නේ නැහැ කියලා ධම්මා ලංකාර හිමියෝ පැවසුවා. සීලවතී අම්මා තමන්ට උණ දෙය ගැන කියන්නේ මෙවන් කතාවක්. අපේ මහත්තයා දැනට අවුරුදු 15කට විතර කලින් නැති වුණා. ඒ වෙද්දි මගේ පුතාලා ලොකුයි. දැන් නම් ඒ තොන්දරටම හොඳයි. ඒ තොන්දරාගෙන් එක්කෙනෙක් වැඩ කරන්නේ නගර සභාවක. ඇයි නගර සභාවේ නමද කියනවා. තව පුතෙක් රජයේ රැකියාවක නිරත වෙලා ඉන්නවා. අනික් පුතා නම් වාහනයක් අය කරනවා. මහත්තයා නැති වෙද්දි දරුවන්ට දීපල් ලියලා තිබුණා. අපි දෙන්න කලින් කතා වෙලා හිටියා. දීපල් ලියලා ඒ කරදර වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ පුතාලා තෙන්දනාම විවාහ වුණා. ඒත් ඒ විවාහ වුණ දරුවා හරි නපුරි මහත්තයෝ. එයාලා කිසිම හැඟීමක් නැති දරුවෝ. අපේ පුතාලා උදේ වැඩට ගියාම ලේලියමට නොයෙක් කරදර කරනවා. සමහර විට ලේලියමට ගහනවා පරිණව එක සාමාන්‍ය දෙයක් වුණා. කන්න දෙන්නේ නැහැ. වතුර එකක් කොනු කරගන්න බෑ. රෙදි ටික හොදන්න ගියාම සබන්නාස්ති කරනවා කියලා. මේ දොලත් ගෑවත් කිසි වැඩක් කරන්නේ නැහැ කියලා බයිනවා. මට ඉවසන්න බැරි තරම් කරදර වුණා. මම හිතුවා මම පොලිසිය යනවා කියලා. ඒත් පස්සේ හිතුණා එහෙම පොලිසිය ගියොත් මගේ පුතාලවත් පොලිසියට ගෙන්නාවි. එයාලට බණීවි. ඊට පස්සේ පුතාලේ නෝනලා යතර රණ්ඩු ඇති වෙවි කියලා. එහෙම වෙලා පෞල් වල පේද බින්නයක් වුණත් එහෙම මං ඒක කොහොමද දරාගන්නේ? ඊට පස්සේ තමයි මම මේ වැඩේට නිවසට ආවේ. දැන් මට වෙලාවකට පොඩක් කල්පනා ගතිය මතී. කොහොමුණත් මගේ දරුව සතුටින් ඉන්න බව මට හිතෙනවා. ලේලියෝ හිතන්නේ අපි දරුවන්ට කිසි දෙයක් තොන්නේ කියලා. වෙලාවකට හිතෙනවා අපි දෙපළ ලියන හදිස්සි වුණා වැඩිද කියලා. සීලවතී අම්මා එහෙම කියනවා. අපේ පොඩි පුතා මේ කොළඹාරේ වාහන හයර් කරනවා. එයා සමහර දවසට මම බලන් ඉනවා. පළතුරු හැමත් අරන් එයා ආවම පොතේ උඹ කාලා දාවේ කියලා මම අහනවා. ගොඩක් වෙලාවට එයා කියන්නේ කාලා වෙ නැහැ කියලා. ගිහින් කනවා කියලා. ඒකයි මම මේ පත්පිඟානෙන් භාගයක් පුතාට අරන් තියෙන්නේ. ඇයි කොට්ටේට සැගව කොළයකින් ඔතන නැද බත් පිටක් පෙන්නනවා. බත් වලින් කොටසක් වෙන් කිරීම සීලවතී අම්මට හොරුවකි. බාල පුතා අපු දවසට පොතේ උඹ පඩකින් නේද මේ වට්ටික රංගෙන් කාපන් කියලා සීලවතී අම්මා කියනවා. ඇත් මේ හස්ත පොළොවේට ආදරණීය අම්මා කෙනකේ වැඩිහිටි නිවසේ සිටියත් දරු කැකුම එදා වගේම සීලවතී අම්මට දෙනවා. අප නැවතත් මතුරට ධර්මාලංකාර හිමියන් හමුවා. මේ වගේ කතා බොහොමයි මහත්තයෝ. දරුවෝ විවාහ වුණාම ලේලිල ගෙදරට එනවා. සමහර ලේලියන්ට තමන්ගේ අම්මා විතරයි අම්මා. මිනිස්සෙගේ අම්මා අම්ම කෙනෙක් නෙමෙයි. හරියට පාරේ වැඩුණු අසරණ ගෑණියෙක් විදිහට තමයි මහත්තයගේ අම්මව දකින්නේ. එවැනි කතා ඉබ්බමනේ තියෙනවා. සමහර විට අම්ම බැරුණත් අවසන් කටයුත්තකටවත් එන්නේ නැහැ. අපේ වැඩිහිටි නිවාසයේ මියගේ අම්මල වෙනුවෙන් කොළඹ උදේනි මල්ශාලාවට මිනිහ පාර දෙලා පෙට්ටිය දාලා අන්දල ඔක්කොම වැඩ කරන්නේ වැඩිහිටි නිවාසෙන්. එහෙම මියගේ අම්මල වෙනුවෙන් වැඩිහිටි නිවාසෙ ගනින් අවසන් කටයුතු කරලා මල්ශාවට විතරක් රුපියල් 122000ක් නැහැ. ඒ ටික ටික ගෙවලා ඒකත් ඉවර කරා. අම්මා එක්ක ආව බාර දුන්න කියා දරුව නෑයෝ ආයේ ඉන්නේ නැහැ. ආවත් කලාතුරකින්. මේක තමයි හැටි. ඇත්තෙන්ම දරුවෝ තවන්ගේ දෙමෝපියන්ව මහමකට ඇතර දාන්න. එහෙමත් නැත්නම් වැඩිහිටි නිවාසයකට දාන්න තරම් කුහක වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න අමාරුයි. මුචි කාලේදල දෙමෝපියෝ හරියට ආදින්නේ බල දෙන්නේ නැහැ. හරියට කන්නේ බොන්නේ නැහැ. තමන්ට ඇඳුමක් ගන්න සල්ලි තිබුණත් ඒ සල්ලි වලින් දරුවට ඇඳුමක් ගෙනත් දීලා සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා අනේ පුංචි කානේ ඔඩ කන්න මොනව හරි ගෙනල්ලා දෙන්න ඕනේ කියලා මොනව හරි ගෙනල්ලා දෙනවා. අම්මල පුංචි කාලේදලම විඳින්නේ දුක් විතරයි. අපේ අම්මල උනත් එහෙමයි. ඔබ අපගේ හැමෝගේම අම්මලේ වේ. පුංචි කාලේදලා ඒ අම්මල තාත්තල දුක්. හැබැයි ඔබ උස්මහත් වෙලා ලොකු වුණාට පස්සේ ඔබ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ඔබ ජොබ් එකක් කරන කාලේදී ඔබේ අම්මා ඒ දුකම විඳිනවා. සමහර විට ඔබ নানা ආකාර ඇඳුම් ආයිතම් සපත්තු සරප්පු දාලා හැඩවිවි ඔබේ ගමන් විභජනවා. හැබැයි අම්මට තාත්තට තියෙන එක ඇඳුමයි නැත්තම් දෙක. හැමතැනටම ඒ මිනිස්සු අඳින්නේ අන්න ඒ ඇඳුම. ඔබ එක මොහොතක් හිතුවද අම්මා වෙනුවෙන් ඇඳුමක් පැළඳුමක් කරන් දෙන්න ඕන කියලා. අම්මට රසට කෑම ටිකක් කන්න හදලා දෙන්න ඕන කියලා. හැමදාම පරිප්පුයි පතුයි පොල් සම්බෝලයි පතුයි කොස් කෙඩියක් තෙල් කෙඩියක් කඩාගෙන කන අම්මලගේ කුස පුරවන්න කුසට රසමුසු මොනවා හරි දෙන්න ඔබ හිතුවද ඒ අම්මලත් ආසයි රසට ගන්න. හැබැයි ඒ අම්මලාට එහෙම කරන්න තරම් වත්තමක් නැහැ. ඇවිදින්න යන්න ආසයි. ඒත් මිල මුදල් නැහැ. ඔබ ඇවිදිනවා රට වටේම සතුටුනවා. නමුත් ඒ අම්මලත් ඒවට ආසයි. හැබැයි කවදාවත් ඒ අම්මල තාත්තල ආසයි කියන්නේ නැහැ. මොකද ඒ අම්මල තාත්තල කැමති නැහැ දරුවෝ දුක් මහන්සියලා හම්බ කරන මුදල් එහෙම වියදම් කරන්න. එහෙම Tamanke වැඩවලට වියදම් කරවගන්න. අම්මල එහෙමයි. අම්මල දරුවෝ පුංචි කාලේ හිතුවෙත් දරුවන්ගේ ගැන. අම්මල දරුවෝ ලොකු වෙලා හම්බ කරද්දී ඒ දරුවන් ගැන හිතන්නේ අන්නේ විදිහටමයි. හැබැයි දරුවෝ කවදාවත් දෙමව්පියෝ ගැන ඒ විදිහට හිතන්නේ නැති එක නම් ඇත්තෙන්ම සෝචනීයයි. එහෙම හිතනවා නම් දෙමව්පියන්ට වැඩිහිටි නිවාස උරුම වෙන්නේ නැහැ.
පුංචි කාලේ ඉඳලම දරුවන්ට දෙමු දෙමෝපියන් ගැන කියලා දෙන්න දෙමෝපියන්ට සලකන්න වැඩිහිටියන්ට සලකන්න ගුරුවරයින්ට සලකන්න මේ හැමෝටම සලකන්න කියලා දෙන්න කවදාවත් තමන්ගේ අම්මට තාත්තට කරහන්න එපා වචනකින්වත් තමන්ගේ අම්මගේ තාත්තගේ හිතට හිතන්න එපා පුළුවන් හැම වෙලාවෙම තමන්ගේ අම්මා තාත්තව සතුටු කරන්න බලන්න මොකද ඒ සතුට වචන වලට පෙරලන්න හරි අමාරුයි තමන්ගේ අම්මගේ තාත්තගේ මූණට හිනාවක් ගේන දෙයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ජීවිතවලත් අපිට තියෙන එකම සතුට සහවත්කම වෙන්නේ ඒක තමයි කවදාවත් කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වැඩිහිටි නිවාසයකට ගෙනihin ගන්න කවුරුවත් හිතන්නේ බා ඉතින් මේ වීඩියෝ වෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා ලේකේ කර පොවලා අතපයි නොකඩ හදපු වඩපු අම්මට තාත්තට සලකන්නේ නැතුව අමෝ තාත්තව වැඩිහිටි නිවාසයකට ගෙනihin දාලා ඒ අම්මලට සලකන්නේ නැතුව මරුණට පස්සේ මරණ සහතිකය අරගෙන ගිහිල්ලා මරණාධාර සමිති වලින් සල්ලි ගන්න බලාගෙන ඉන්න මේ වගේ දුවල පුතාලා ගැන ඔබ දරන අදහස කොහොමද? ඉතින් ඔබේ වටිනා අදහසක් පහදින් කමෙන්ට් කරන්න මතක කරන්න බා. ඒ වගේම ටිකටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගම. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.